මෙවර T10 තරගාවලිය නැත්නම් අබු ඩාබි T10 තරගාවලිය දෙවන දිනය තමයි 29 වෙනිදා. ඉතින් තරඟ තුනක් 29 වෙනිදා පැවැත්තුණා. ඉතින් පළවෙනි තරගයේ විදිහට පැවැත්ුණේ නම් ඩෙකන් කණ්ඩායම සහ දිල්ලි කණ්ඩායම අතර තරගයක්. ඒ තරගයේ නම් ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් වඩා කරේ නැහැ. එහි ජයග්‍රහණය ලබා ගත්තේ දිල්ලි බුල්ස් කණ්ඩායම. ඒකේ නායකත්වය දරන්නේ රෝමන් පවෙල්. ඉතින් ඊළඟ තරඟ දෙකේදී තමයි ශ්‍රී ලාංකිකයන් ඉන්නේ. දෙවන තරගය නැත්නම් හතරවන තරගය තරගාවලියේ ඒ තමයි චෙන්නයි බ්‍රේව්ස් සහ ටීම් අබු ඩාබි. ඉතින් චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායමේ නායකයා බවට පත්වන්නේ චරිත් අසලංක. ඉතින් චරිත් නම් ලකුණු ලබා ගත්තේ නෑ, දුවද්දි දෙවි ගියා ලකුණු බිඳුවකට. නමුත් ජේසන් රෝයි ආරම්භක පිතිකරු, ඔහු තමයි සුපිරිම ඉනිමක වඩා කරේ. පන්දු 39කදී 84ක් තනිකර 115න් 84ක් ඔහු ලබා ගත්තේ. 6.46 වේගයේ 215යි. අනෙක් ක්‍රීඩකයෝ ඒ තරම් කැපිපෙන දක්ෂතා දක්වලා නෑ. තනි ඉනිමක් ලකුණු 14ක් ලබාගෙන තිනවා කොබේ. ඒ ආරෙන්නට කැපිපෙන ඉනිමක් වෙනත් නෑ. 115යි කඩලු 4යි බන්දුවර 10යිදී. ඊට පස්සේ පිළිතුරු ඉනිම 111. හැබැයි තුණු ජයක් තමයි ලබා ගත්තේ චෙන්නයි කණ්ඩායම. නැතම් චරිත් අස්වලංගලා අවසාන මොහොතේදී ලබාගත් ජයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. එෙහිදී 47ක් නොදැවි ෆ්ලොයි නැමැති ක්‍රීඩකයෙක් ලබා ගත්තා. 20ක් නොදැවි කොලින් ඉංග්‍රම් ලබාගෙන තිබෙනවා. ඉතින් ඒ හැරෙන්නට නැත්නම් ඔවුන් දෙදෙනාට මේ තරගයේ ජයග්‍රහණය කරවන්නට බැරි වුණා. කඩලු 6ක් අතැතිව තිබියදී ඒක තමයි විශේෂත්වය. ඉතින් චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව තමයි ඒ තරගය දෙවෙනියට පන්දු යවා ජයග්‍රහණය කිරීමට සමත් වුණේ. ඇත්තම අවසාන පන්දු වරයට ලකුණු 17ක් ලබාගෙන තිබෙනවා. හැබැයි ලකුණු 5ක් ලබා ගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. තවත් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ලකුණු 22ක් ලබා ගැනීමට තිබ්බ අවසාන පන්දු වාරය. මැකෝයි තමයි අවසාන පන්දු වාරය යවේ. හැබැයි 9වන පන්දු වාරය කුක් ලකුණු 7කට යවල හිර කරපු එකෙන් තමයි ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. අවසාන පන්දු වාරයට ලකුණු 22ක් ලබා ගැනීමට සිද්ධ වෙන්නේ. කොහොම හරි 17ක් දීලා ලකුණු 4කින් ජයග්‍රහණය කරගන්නට සමත් වුණා. හැබැයි අවසාන තරගය තමයි හොඳම තරගය බවට පත්වන්නේ ශ්‍රී ලංකාවට. ඒ තමයි බංගලා ටයිගර්ස් සහ නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තමයි ක්‍රීඩා කරේ. මේ තරගයේ ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙක් ක්‍රීඩා කරා. බංගලා ටයිගර්ස් වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරා. ඒ වගේම දසුන් ශානකත් ක්‍රීඩා කරා. කුසල් මෙන්ඩිස් අංක 3 පිතිකරු විදිහට පන්දු 12කදී 29ක් ලබා ගත්තා. 6.2 4.4 වේගයේ 241යි. ඉතින් අවාසනාවන්ත විදිහට දැවි ගියාට ටිකක් හොඳ ලකුණු ප්‍රමාණයක් ඔහු ලබා ගත්තේ. නැත්නම් ඉනිමේ දෙවන වැඩිම ලකුණ කොක්ස් 38ක් ලබාගෙන තියෙන්නේ. කුසල් මෙන්ඩිස් 29යි 101යි. හැබැයි ලබා ගත්තේ පන්දු වර 10ටම දසුන් ශානක දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වුණා. පන්දු 2කදී ලකුණු 6යි ලබා ගත්තේ. ඒක 6 පහරක් ගහලා. ඒ වගේම චාමික ඩේවින් මිලත් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව චාමික කරුණාරත් පන්දු වර දෙකේදී ලකුණු 22කට කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. මට මතක විදිහට පළවෙනි තරගයේත් ඔහු කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. හැම බලපුවම මේ වෙන විට වැඩිම කඩලු ලාභියා නැත්නම් කඩලු 6ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා කියලා තමයි පේන්නේ තියෙන්නේ චාමික. කොමරි තරගයේ වීරයා බවට පත් වුණේත් චාමික 22කට කඩලු 3ක් ලබාගෙන. පිළිතුරු ඉනිම තමයි අනිත් හොඳම ඉනිම. අංක 3 පිතිකරුවා විදිහට කුසල් ජනිත් පෙරේරාක් වඩා කරා. ඔහු පන්දු 20කදී ලකුණු 50ක් ලබාගෙන තරගය අවසන් කරා නොදැවි. 6.2 4.7 වේගයේ 250යි. ඔහුගේ ඒ වේගවත් ඉනිම නිසා තමයි පහසුවෙන් තරගයේ ජයග්‍රහණය කරන්නේ පන්දු වාර 7යි පන්දු 4ක් තුල. මොහමඩ් වසීම් පන්දු 22කදී 41ක් ලබාගෙන තිනවා. ඉතින් ඒ ක්‍රීඩකයන් දෙදෙනා මේ තරගය අවසන් කරා කිව්වත් නිවැරදි. ඉතින් ওই විදිහට තමයි දෙවන දිනය T10 තරගාවලිය අවසන් වන්නේ. ඉතින් ශ්‍රී ලාංකිකයන් ගණනාවක්ම ක්‍රීඩා කරා මේ දිනේදී. එයින් කැපිපෙනන දක්ෂතා දැක්වීමට චාමික කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා විශේෂයෙන්ම සමත් වුණා. කුසල් මෙන්ඩිසුත් යම් දක්ෂතාවයක් දැක්වීමට සමත් වෙලා තියෙනවා කියලා තමයි අවසාන වශයෙන් සාරාංශයක් විදිහට අපිට පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් T10 තරගාවලියේ තුන්වන දිනය 30වෙනිදා තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි. සවස 5ට 7:30ට සහ 10ට ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙම තරඟ තුන ආරම්භ වීමට නියමිතයි. ඉතින් මෙම තරඟ ශ්‍රී ලංකාවේ ඔබට නරඹන්නට පුළුවන් ක්‍රමත් අපි කියලා තියෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.